දෙවියන් වහන්සේගේ නාමයට ස්තුති වේවා. ප්‍රේමණීය දේවදරුවනි, නැවත වතාවක් දිනපතා භෝජනයේ සේවාව තුළින් ඔබ හැමවිටමගෙන සතුටු වෙනවා. ඊයේ දවස අපි මෙනෙහි කළා කුරුසිය ගැන. කාරණා දෙකක් මම ඔබ සමග බෙදාගත්තා. අද දවස තවත් කාරණා දෙකක් ඔබ සමග මම බෙදාගන්නට කැමතියි. එහෙනම් පාවුල්තුමාගේ ලිපි අනුව අපිට පේන කුරුසිය කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා cross summary of the gospel. කුරුසිය කියන්නේ සුභාරංචි අන්තර්ගත දෙයක්. මග්නිසාද බයිබලේ පැහැදිලි 1 කොරින්තියේ 17 කියනවා ඒ කුරුසියේ පණිවිඩය කියන the word of the cross. කුරුසියේ පණිවිඩය ක්‍රිස්තුස් වහන්සේ දේශනා කිරීම ඉතාමත් වැදගත්. ඒක සුභාරංචි, කුරුසිය නැතුව සුභාරංචියක් නැහැ. එතන අපි දේශනා කරන්නේ කුරුසපත් වුණා යේසුස් වහන්සේ ගැන. ඒ කුරුසියේදී උන් වහන්සේ කුරුසිය කියන්නේ අද අපිට බලාපොරොත්තු තිබෙන දේ. මොකද කුරුසේ පාමුල අපේ පව කියා සිට අපේ පාපය අතහැරලා අපි ස්වාමින් වහන්සේ වෙතට හැරෙන තැන. යේසුස් වහන්සේගේ කුරුසියේ පණිවිඩය ඒක තමයි අපි දේශනා කරන්නේ. අපි ඕන තැනක දේශනා කරන්නේ ඒකයි. ඒ දේශනාව ඇවිල්ලා අපි කුරුසිය ගැන දේශනා කරනවා. කුරුසියේ මරුණා වූ යේසුස් වහන්සේ ගැන දේශනා කරනවා. මම ඔබට කියන්න කැමති කුරුසිය කියන්නේ සුභාරංචිය අන්තර්ගත වෙලා තිබෙන දෙයක්. ඒ වගේම අපි දකින දේ තමයි කුරුසිය යේසුස් වහන්සේගේ කුරුස පූජාව විශ්වාස කිරීම. බයිබලයේ කියන අපට විරුද්ධව ලියා තිබුණා වූ ලියවිල්ල, අපට විරුද්ධව ලියා තිබුණා වූ ලියවිල්ල උන්වහන්සේ කුරුසයට අරගෙන ස්වාමින් වහන්සේ ඒක සම්පූර්ණම නැති කරලා දැම්මා. කුරුසයේදී යේසුස් වහන්සේ මොනවද කළේ? අපට විරුද්ධව මනුෂ්‍ය වර්ගයන්ට විරුද්ධව ලියලා තිබුණා වූ දඬුවම, ලියලා තිබුණා වූ ශාපය, ලියලා තිබුණා වූ හැම ඒ දේම උන්වහන්සේ අරගෙන කුරුසයේ තමන් වහන්සේ සමග පැන ගසලා ඒ ඔක්කොම නියෝග, ඒ අපිට විරුද්ධව තිබෙන විනිශ්චය ඔක්කොම යේසුස් වහන්සේ නැති කළා. ඒ නිසා ප්‍රේමණීය දේව දරුවනි, අපි අදහමු ඒ කුරුසියේ පණිවිඩය. හාලෙලූයා. දෙවෙනි කාරණාව කුරුසිය ඇවිල්ලා ඉංග්‍රීසි වලින් කියනවා නම් the great instrument of reconciliation. ඒක සමගි කිරීමේ සංකේතයක්. කුරුසේ ඇවිලා ඊළඟට සමගි කිරීමේ සංකේතයක්. යේසුස් වහන්සේගේ ලේ කර්ණ කොටගෙන උන්වහන්සේ මොනවද කළේ? කොලොස්සියේ 20 කියනවා උන්වහන්සේ සමගි කළා, සමාදාන කළා. නේද? සමගි කරා පියාණන් වහන්සේවත් අපිවත් සමගි කළා. බයිබලේ කියනවා අපි දෙගොල්ලන්ව සමගි කළා කියලා පාවුල්තුමා කියන සමගි කිරීම. මිනිසයා දෙවියන් වහන්සේට සතුරන්ව සිටියේ, මිනිසයා දෙවියන් වහන්සේට විරුද්ධ වෙටියේ, මිනිසයා දෙවියන් වහන්සේට ද්‍රෝහිව සිටියා. බයිබලේ කියනවා අපි පව්කාරයන්ව සිටියේදී උන්වහන්සේ අපට ප්‍රේම කළා, අපි දුර්වලව සිටියේදී උන්වහන්සේ අපට ප්‍රේම කළා, අපි ද්‍රෝහියන්ව සිටියේදී උන්වහන්සේ අපට ප්‍රේම කළා, අපි කැරලි ගන්න මිනිස්සු ලෙස ජීවත් වෙනකොට ස්වාමිනාස අපට ප්‍රේම කළා. කුරුසිය ඇවිල්ලා, ඕ යේසුස් වහන්සේගේ කුරුසිය ඇවිල්ලා ප්‍රේමණීය දේව දරුවනි, පියාණන් වහන්සේවත් මාවත් සමගි කළා, සමගි කළා. එනිසා අද දවසත් මේ කුරුසියේ පණිවිඩයට බලය තියෙන. ඒ බලය තමයි බයිබලයේ කියන පාවුල්තුමා කියන නුඹලා ක්‍රිස්තුස් වහන්සේ නිසා තානාපතියෝ ලෙස ඇම්බසඩර්. තානාපති මොනවද කරන්නේ? ඔකින අපි නුඹලාට කියනවා සමගි වෙන්න කියලා. අපිට දීලා තියෙන සමගි කිරීමේ පණිවිඩය, කුරුසියේ පණිවිඩය, සමගි කිරීමේ පණිවිඩය, මැද බිත්තිය නැති කරපු පණිවිඩය. උන්වහන්සේ සමාදානය ගෙන දෙන, බයිබලයේ කියන උන්වහන්සේ අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණා. මේ උදෑසන ඔබ යම් කෙනෙක් සමාදානය නැතුව ඉන්නවද? පුරුෂයා භාර්යාව සමාදානය නැතුව ඉන්නවද? දෙමෝපියන් දරුවන් සමාදානය නැතුව ඉන්නවද? සමාජ ස්වභාව ඇදිලිවන්තයන් අතර සමාදානය නැතුව ඉන්නවද? ඔබගේ අසල්වාසීත්වයක සමාදානය නැතුව ඉන්නවද? මේ කුරුසියට පුළුවන්.
ඒ සතුරුකම නැති කරලා, ඒ සතුරුකම නැති කරලා, ඒ මැදබිත්තිය කඩලා, ඔබ සහ ඔබගේ භාර්යා අතර, ඔබ සහ ඔබගේ පුරුෂයා අතර, ඔබ සහ ඔබගේ දරුවන් දෙමෝපියන් අතර, අසල්වාසීන් අතර, සහෝදරයන් අතර, එක එකන අතර සමාදානය ගෙනෙන්ට, සමගිකම ගේන්ට ඒ යේසුස් වහන්සේගේ කුරුසියට බලය තිබෙනවා. එනිසා අදත් ඒ බලය නැති වෙලා නැහැ. අදත් ඒ බලය එලෙසම තියෙනවා. එනිසා සියලු සතුරුකම් කුරුසියේ පූජාව කරන කොටගෙන නැති කළා උන්වහන්සේ. එනිසා මේ දවසම ඔබට කියන්න කැමති, කුරුසිය ඇවිල්ලා හෝ ඒක සමගි කිරීමේ සංකේතයක්. පුංචි කතාවක් කියන්න. දවසක් එක ගෙදරක තාතයි පුතයි තරහ වෙලා ඉඳලා තියෙනවා අවුරුදු ගණනාව. නමුත් අම්මාගේ මරණාසන්න වෙලාවේ තාතා එක පැත්තට, පුතා තව පැත්ත ඇවිල්ලා හිටියාලු. මේ අම්මා මැරෙන්න යනවා. මේ අම්මා මොනවද කරේ? ඇගේ අවසාන ඉල්ලීම මේ තමන්ගේ පුරුෂයාගේ අතත් පුතාගේ අතත් තල්ලගෙන, තමාගේ පපෝඩ තියාගෙන, මේ අද්දක තියාගෙන හුස්ම ටික බාර දුන්න නැත්නම් මැරුණා. ඒ වෙලාවේ ඒ දෙදෙනා සමගි වුණා. මම ඔබට කියන්න කැමතියි, යේසුස් වහන්සේගේ කුරුසයේදී අත දිගු කළේ ස්වර්ගයත් පොළවත් සමාදානය කරන්න, මනුෂ්‍යයන් අතර සමාදානය ගේන්න, අපට සමාදාන ඇති කරන දඬුවම උන්වහන්සේ පිටට පැමුණා. ඔබ යම් කෙනෙකුට කමාව දෙන්න බැරුව, සමාදාන වෙන්න බැරුව, සමාදානේ මේ ගමන යන්න බැරුව, ඔබ ඉතාමත් වේදනාවෙන් දුකින් සිටිනවා, මේ වචනේ විශ්වාස කරන්න, මාත් එක්ක මේ යාඥාව කරනනේ ස්වාමී, මාවත් මගේ පවුල සමාදාන කරන්න, මගේ සාද අපට සමාදාන පමුණුවන දඬුවම ඔබ පිට පැමුණ අපි අදහන ස්වාමිනි, මේ අවස්ථාව යේසුස් වහන්සේගේ නාමයෙන් හලලූයා. ධර්මිෂ්ඨ ස්වාමිනි, මම යාඥා කරන මේ මොහොතේ යම් යම් අය අසමගින් ඉන්නවද, වෙන් වෙලා ඉන්නවද, චිත්තකමින් ඉන්නවද, මේ කුරුසියට බලය තියෙනවා, මේ කුරුසියට බලය තියෙනවා, මේ කුරුස පූජාවට බලය තියෙනවා, මැද බිත්තිය කඩලා, සතුරුකම කඩලා, එකකින් අතර සමගිය සමාදානය ඇති කරන්න කියලා යාඥා කරනවා. ඔබ ගස්තල බාරයි යේසුස් වහන්සේගේ නාමයෙන්. හොඳයි, ඔබ සෑම දිනාටම යේසු පිටයි. සුබ දවසක්.